විසිහත සාංගික කළ ආහාර අනුභව කරන්නා වූ ගිහියන්ට එයින් කුමක් වේද සංඝ සන්තක දෙය පිළිබඳ කිසිම අයිතියක් ගිහියන්ට නැත්තේය එබැවින් සංඝ සතු දෙය ගැනීමෙන් ගිහියාට අදත්තාදාන පාපය සිදු වේ සංඝ සතු දෙයින් පැවිද්දෙකු විසින් ගත යුත්තේද බෙදී තමාට හිමිවන කොටස පමණකි නුසුදුසුසේ ගතහොත් භික්ෂුවටද අදත්තාදාන පාපය වෙයි අදත්තාදාන කර්මය වස්තු හිමියාගේ ගුණ අනුව අල්පසාවද්ද හා මහාසාවද්දද වේ සංඝරත්නයේ ගුණ ප්‍රමාණ නොකළ හැකිය සංඝරත්නයේ කියනුවේ ගුණවත් පුද්ගල සමූහයකටය ඒ සමූහයට අයත් රහතන් වහන්සේලාද අයිති වෙති සෝවාන් සකදාගාමි අනාගාමි ආර්ය පුද්ගලයෝද අයිති වෙති කල්යාණ පෘතජන භික්ෂූහුද ඇතුළත් වෙති ඒ සමූහයාට අයත් වන එක් රහතන් වහන්සේ නමකගේ ගුණයමද අප්‍රමාණය රහතන් වහන්සේලාම බොහෝ ගණනක් ඇතුළු වන සම්පූර්ණ සංඝරත්නයේ ගුණ කෙසේ ප්‍රමාණ කළ හැකිද නොහැකිමය වස්තු හිමියාගේ ගුණ යම් යම් පමණට වැඩි නම් ඒ ඒ තරමට අදත්තාදාන කර්මය මහා සාවාද්‍ය වෙයි සංඝරත්නයේ ගුණය අනන්ත බැවින් සංඝරත්නයට අයිති කිනම් දෙයක් හෝ ගැනීම මහා සාවාද්‍ය අදත්තාදාන කර්මයකි සංඝ සතු දේ ගැනීමේ මහා සාවාද්‍යතාව සංඝ සතු කොට පිදීමෙන් වන කුසලයේ අනුව සැලකිය යුතුය ස්වල්ප වූ හෝ වස්තුවක් සංඝස්ස දේම කියා සංඝරත්නයට පූජා කළහොත් එය සරියුත් මුගලන් ආදී මහරහතන් වහන්සේලාට පිදීමක්ද වන්නේය සෝවාන් සකදාගාමි අනාගාමි ආර්යයන් වහන්සේලාට පිදීමක්ද වන්නේය කල්යාණ පෘතජන භික්ෂුන් වහන්සේලාට පිදීමක්ද වන්නේය සංඝරත්නයට පිදීම මහා කුසලයක් වන්නේ රහතන් වහන්සේලා ඇතුළු මහා පුද්ගල සමූහයකට පිදීමක් වන බැවිනි එසේ සංඝ සතු කොට පුදන ලද ආහාර පාන වර්ගයක් හෝ අන්‍ය වස්තුවක් හෝ පැහැර ගැනීමත් සරියුත් මුගලන් ආදී මහරහතන් වහන්සේලාගෙන් පැහැර ගැනීමක්ද වන්නේය සෝවාන් සකදාගාමි අනාගාමි ආර්යයන් වහන්සේලාගෙන් පැහැර ගැනීමක්ද වන්නේය සංඝ සතු දේ පැහැර ගැනීම මහා සාවද්‍ය පාපයක් වන්නේ කියන ලද පරිදි ගුණවත් මහා පුද්ගල සමූහයකගෙන් පැහැර ගැනීමක් වන බැවිනි සුළු දෙයක් වුවද සංඝරත්නයට පිදීම සසර බොහෝ කලක් දෙව්මිනිස් සැප ලබා දෙන කුසලයක් වන්නාක් මෙන්ම සංඝ සතු දෙයක් පැහැර ගැනීම ඊතා දීර්ඝ කාලයක් දුක් දෙන පාප කර්මයක් වන බව කිය යුතුය සාංගික කරන ලද ආහාර පාන ආදී වස්තුවල සාංගිකත්වය සමකල්හිම පවත්නේ නොවේ යම් තනකදී ඉමං භික්ඛං සපරික්ඛාරං භික්ඛු සංඝස්ස දේම කියා සාංගික කළ වස්තු රාශියක සාංගිකත්වය පවත්නේ සංඝයා විසින් බෙදා ගන්නා තෙක් පමණි බෙදූ පසු ඒ ඒ භික්ෂූන්ට බෙදුණු කොටස් ඒ ඒ භික්ෂුවකගේ පෞද්ගලික වස්තු වන්නේය බෙදීමෙන් සාංගිකත්වය කෙලවර වන්නේය දාන වස්තුව බෙදන්නට කලින් ඒ වස්තුව සමූහයෙන් යම් කිසිවක් ගතහොත් සාංගික වස්තුවක් පැහැරගත්තා වන්නේය සාංගික කළ දේවල් භික්ෂූන්ට බෙදූ පසු යම් කිසි භික්ෂුවකට අයත් වූ දෙයක් පැහැරගතහොත් සාංගික දෙයක් ගත්තේ නොවන්නේය සාංගිකය බෙදීමෙන් පසු භික්ෂුවකට හිමි වූ කොටස ඒ භික්ෂුවට කැමති දෙයක් කළ හැක වළඳන්න කැමති නම් වැළඳිය හැකිය සුදුසු ගිහියෙකුට වුවද දෙනු කැමති නම් දිය හැකිය සාංගික කම තිබෙන්නේ සාංගික කම තිබෙන අවස්ථාවේදී එයින් කොටසක් ගිහියෙකුට නොදිය හැකිය භික්ෂූන් වහන්සේ වළඳා ඉතිරිවන ආහාරත් ඒ භික්ෂුවට කැමති කෙනෙකුට දිය හැකිය එය ගැනීමෙන් ගිහියෙකුට හිසි පාපයක් නොවන්නේය භික්ෂුව වළඳා ඉතිරි කොටස ගැන බලාපොරොත්තුව අතහැර බිම තැබුවහොත්
ඒ ආහාරය හිමියෙකු නැති වස්තුවකි. අස්වාමික වස්තුවක් වූ එය කවුරුන් විසින් ගත්තත් එයින් පාපයක් නැත. සාංගික කළ ව්‍යංජන භාජනයක්ගෙන භික්ෂූන්ට බෙදාගෙන යන කල්හි භික්ෂූන්ගේ භාජනවලට වැටෙන වැටෙන ව්‍යංජන කොටස සාංගිකත්වයෙන් මිදී ඒ ඒ භික්ෂුවට පෞද්ගලික වේ. භාජනයේ ඉතිරි කොට්ටාසය සාංගිකත්වයෙන්ම පවතී. භික්ෂූන් වහන්සේලා වළඳා ගියේද නොබෙදා භාජනවල ඉතිරි වී ඇති බත් ව්‍යංජන සාංගික භාවයෙන්ම පවතී. ඉතිරිවන දේවල් අතර පසුවට සංඝයාගේ ප්‍රයෝජනයට ගත හැකි යමක් වේ නම් ඒවා ආරක්ෂා කර තැබීම සුදුසුය. සංඝයාට බෙදා ඉතිරිවන මතු ප්‍රයෝජනයටද නොයෙදිය හැකි දේවල් පිළිගන්නා භික්ෂූන් නැති කල්හි භාජනය හා ස්ථාන පවිත්‍ර කිරීම සඳහා ඉවත් කළ යුතු වන්නේය. එසේ ඉවත් කළ යුතු තැනට පැමිණි ආහාර පාන වලින් යම් කිසිවෙකු ප්‍රයෝජන ලබනවා නම් එයින් ඔහුට පාපයක් නොවිය හැකිය. සංඝයාට අලාභ කිරීමේ හෝ පැහැර ගැනීමේ චේතනාවක් ඔහුට නැති බැවිනි. එබඳු දේවල් වලින් ප්‍රයෝජනය ගැනීමෙන් පවක් නොවන්නේත් ඒවායින් ප්‍රයෝජන ලබන අයගේ සාංගික දේ පිළිබඳව ඇති බය ක්‍රමයෙන් පහවී යාමෙන් ගැනීමට නුසුදුසු දේ ගැනීමටත් පුරුදු විය හැකිය. එබැවින් ගිහියන් විසින් සංඝයාට පිදූ දේවල් කෑමෙන් බීමෙන් හා අන්ක්‍රමවලින් ප්‍රයෝජනය ගැනීමෙන්ද සම්පූර්ණයෙන් වැළකී සිටීමම යහපත් බව කිය යුතුය.